නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඔබතුමාලා දන්නවා සියලු දෙනාම ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිතුමාගේ එතුමත් තරඟබිමෙන් ඉවත් කරගන්නට ගත්ත උත්සාහය ඉතාමත්ම නින්දිත උත්සාහයන් ගණනාවක් ගත්තා. මම හිතන්නේ දේශපාලනය ගන්නට ගෙනියන්නට පුළුවන් පහත් මට්ටමට මේ රටේ දේශපාලනය වේදිකාව ගෙනිච්චා. මොකද තමුන් වහන්සේලා දන්න උසාවියට ගියා කමක් නැහැ, ඒක කාටවත් තියෙන අයිතියක්, ඒ ගැන අපේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඊට එහා ගිය දේවල් ඉතාමත්ම පහත් මට්ටමේ දේශපාලන ව්‍යායාමයන් ගණනාවක් කෙරිච්ච යුගයක් අපි පහු කරගෙන ජයග්‍රහී තැනකට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් මම මතක් කරන්නට ඕනේ නම් වශයෙන්ම කියනවනම් රාජිත සේනරත්න එවකට හිටපු අමාත්‍යවරයා, මම හිතන්නේ රැවුල් දාගත්ත පුද්ගලයන් කණ්ඩායමක් ගෙනල්ලා කිමුලන්ට මොකද්දෝ තැනක කියලා ගෙනහිල්ලා මහා විස්තරයක් ප්‍රකාශ කළා. නමුත් දැන් ඒකේ තියෙන එහි තියෙන වැදගත්කම තමයි, එහි තියෙන අවධානීය යොමු වී කරුණ තමයි ඔවුන් ජනතාව විසින් පරාජය කරලා ලක්ෂ 15කට ආසන්න මැති ඡන්ද ප්‍රතිපලයක් ලැබලා දීලා ලක්ෂ 70කට ආසන්න ප්‍රමාණයක් මේ රටේ ජනතාව ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කරලා තාමත් ඒ පහත් නින්දිත දේශපාලනය අතහැරලා නැහැ. විශේෂයෙන්ම රාජිතල වගේ උදවිය ඒ නින්දිත දේශපාලනය නැවතත් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා කියන එක පැහැදිලිව පෙරුණා. අපි දැක්වත්ත විස්තරයක් ලබා ගැනීමේ අයිතියක් මේ රටේ ජනතාවට තියෙනවා. මොකද මේ රට මේ කර්ම සම්බන්ධව එතුමා කතා කරන්නේ රටක් පවා දීමේ වැඩපිළිවෙලක්. ඒ තරමට නින්දිත තත්ත්වයට දේශපාලනය කරන තැන ඕන් ඉස්සෙල්ලා බැලුවා ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න ඒ නින්දිත වැඩපිළිවෙල ඒ අසාර්ථක වෙලා රටේ ජනතාව ලක්ෂ 70කට ආසන්න ප්‍රමාණයක් බොහොම පැහැදිලි ඡන්දයක් ලැබලා දීලා පිටරටින් ලක්ෂ ගාණක් කණ්ඩායම් ආවා මේ රටේ මෞබිමේ ගරුත්වය ආරක්ෂා කරන්න. ඒ ආරක්ෂා කරලා ලබා දීපු ගරුත්වය කුඩුපට්ටම් කරන්න උත්සාහ කරනවා මේ කාලකන්ණි දේශපාලන වැඩපිළිවෙල. මම අහගෙන ඉඳලා එතුමාගේ කතාව මට පුදුම හිතුණා. අර කටට පිස්තෝලයක් තියලා ආතතිය හැදලා එතුමිය උඩ බලාගෙන ඉන්නවලු කතා කරන්නේ නැහැලු. ඉතින් ඒක දකින්න ඕනේ නේ එතුමා. ඒකෝ දකින්න කොහෙද ඉන්නේ කියලා දන්නවනේ. ඉතින් ඒ නිසා කරුණා කරලා මේ රටේ නීතිය, මොකද අපි එහෙම වැරදක් කරලා තියෙනවා නේ, එහෙම නැත්නම් රජය ඔය කියන විදිහට ඔය බෑන් එකකින් අරන් කියා කියන කතාව එලි දක්වන්නට පුළුවන්. ඒක හංගන්න දෙයක් නැහැ. ඒ නිසා මොලේ විකෘති වෙලා තියෙන්නේ, එහෙම නැත්නම් ඒ ආතතිය හැදිලා තියෙන්නේ ඔය කියන තැනත් තියෙට නෙමෙයි මෙවැනි ප්‍රකාශ කරන අයට. Breaking.lk.